ජයගමු ශ්‍රී ලංකා ජූනි 7 සහ 8 මැක්කේස ක්‍රීඩාංගණයේදී. විශේෂයෙන්ම ඇත්තටම මේ කාලේ ආපදා විශාල ප්‍රමාණයක් සිදුවෙන කාලයක් බවට පත් වුණා. විශේෂයෙන්ම දැඩි වර්ෂාපතනය නිසා තමයි ගොඩක් දේවල් සිදු වුණේ. මේ වෙනකොට බදුළු දිස්ත්‍රික්කයේ වගේම මේ දිස්ත්‍රික්ක කීපයකටම මේ ආපදා තත්ත්වයට පත් වෙලා තියෙනවා. අපි විශේෂයෙන්ම 2005 සිට මතක් කරන්න ඕන ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණ, එහෙම නැත්නම් අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පස්සන විධායක ජනාධිපතිතුමා වශයෙන් අපි මේ ආපදා තත්ත්වයන් මැඩගන්න නොයෙකුත් ආකාරයේ ක්‍රියාත්මක වීම සිදු වුණා. එහිදී විශේෂයෙන්ම කොළඹ නගරය ආරක්ෂා කර ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වුණා. මම හිතන්නේ ලෝකයේ ඒ වෙනකොට තිබ්බ හොඳ වැඩපිළිවෙළක් බවට පත් වුණා. එහිදී විශේෂයෙන්ම අපේ හිටපු ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මහත්තුමා ඒකට ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කොළඹ නගරයේ යටවීම යටවෙන ස්ථාන සොයා බලා ඒවා සමනයකටපත් කරන්න, එහෙම නැත්නම් ඒ වගේ ආපදා සිදුවෙන්නේ නැති වෙන්න අවශ්‍ය කටයුතු ලයිලයි සූදානම් කරා, වැව් ඉදි කරලා නොයෙකුත් ආකාරයේ ක්‍රමවේද අනුගමනය කරලා සිදු කරා. ඉතින් ඒ සමහර වෙලාවට මේ தත්ත්වය අපිට මේ දැඩි වර්ෂාපතනය නිසා සමනයකට කර මේ වෙනකොටපත් කරගන්න බැරි වුණා. විශේෂයෙන්ම අපේ ප්‍රදේශයේ ගත්තොත්, බදුළු දිස්ත්‍රික්කයේ ගත්තොත් එහෙම දැඩි ආපදාකාරී තත්ත්වයක් තියෙන්නේ. අපි මම දිස්ත්‍රික් සම්බන්ධයෙන් කමිටු සභාපතිවරයා වශයෙන් විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ, අපි ගෲප් එකක් හදාගෙන අපේ ප්‍රදේශයේ එහෙම නැත්නම් බදුළු දිස්ත්‍රික්කයේ සියලුම රාජ්‍ය නිලධාරීන් එකතු කරගෙන ශේෂ්ඨ නිලධාරීන් එකතු කරගෙන අපිට දැනුවත් වෙනවා. ඒ ගෲප් එකට දැනුවත් වුණ ගමන් අපි කඩිනමින් ඇක්ටිවේට් වෙලා ඒ මොකක් හෝ ආපදාවක් සිදු වෙලා නම් ඒ ආපදාව සමනය කරන්න අවශ්‍ය කටයුතු කරනවා. එහිදී අපි දැක්ක දෙයක් තමයි විශේෂයෙන්ම ශේෂ්ඨ නිලධාරීන් අපිට එනවා. දැන් ගොඩක් මාධ්‍යෙන් දකින්න නැහැ බදුළු දිස්ත්‍රික්කයේ සමාජලාවට ආපදා තත්ත්වයන් විශාල වශයෙන් දකින්න ඕගලන්ට දකින්න නැහැ. ඒකට හේතුව තමයි ප්‍රාදේශ සභා, නගර සභා, ඒ වගේම පළාත්පාලන ආයතන සියල්ලම, ඒ වගේම ශ්‍රී ලංකා පොලිසිය, යුද හමුදාව, අනිකුත් සියලුම රාජ්‍ය ආයතන සූදානමින් සිටින පැය 24 පුරාම සූදානමින් සිටින අපේ ප්‍රදේශයේ මොකක් හරි ක්‍රියාත්මක අපහසුතාවයකට පත් වෙන, එහෙම නැත්නම් ආපදාවක් සිදු වුණොත් ඒක ක්‍රියාත්මක කඩමින් ඉවත් කිරීමේ කටයුතු සිදු කරනවා. ගහක් කඩා වැටුණොත් ඒක රෑ ගහ කඩා වැටුණා නම් ඒ පැය දෙක තුනක් ඇතුළත ඒ ඉවත් කිරීමේ කටයුතු අපි අවශ්‍ය පරිදි සිදු කරලා තියෙනවා. ඉතින් මම හිතන්නේ බදුළු දිස්ත්‍රික්කයේ හොඳ තත්ත්වයකට ඒ ක්‍රියාත්මක වෙන නිසා තමයි මම හිතන්නේ මාධ්‍ය මගින්වත් කොහෙවත් දකින්න නැත්තේ. නමුත් ආපදා විශාල ප්‍රමාණයක් මේ ප්‍රදේශවල සිදු වෙනවා කියලා මේ වෙලාවේ නවත්තනවා. මම ඒක කියන්න කැමතියි. ඒ වගේම ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණ මේ අවස්ථාවේ ඔබ දන්නවා අපේ සම්මේලන මාලාවක් පවත්වා ගන්න යනවා. අපි ළඟදිම තිබු සම්මේලනේ අපි පොඩ්ඩක් පස්සට දැම්ම, මොකද මේ තියෙන ආපදා තත්ත්වයේ හේතු කොටගෙන. නමුත් සාර්ථක සම්මේලන මාලාවක් මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා. අපි ඉදිරියේදී ඒ සම්මේලන වලට අවශ්‍ය කටයුතු මං හිතර සම්මේලන 50ක් පමණ එක දිගටම කරන්න අපි දැන් සූදානම් වෙලා ඉන්නවා. ඒ වගේම මතක් කරන්න ඕන දෙයක් තමයි අපි ශක්තිමත්ම පෙළ ගැහිලා ඉන්නවා. මේ වෙලාවේ ඕනම මැතිවරණයකට මුහුණ දීමට අපි ශක්තිමත් පෙළ ගැහිලා ඉන්නවා. ඒකට හේතුව අපි මේ වෙනකොට මෙහෙයුම් කාර්යාලය ආරම්භ කරලා අපේ 150ක් විතර ප්‍රමාණයක් 24 පැය 24 පුරාම සූදානමින් සිටින ඕනම මැතිවරණයකට සූදානම් වෙන්න අවශ්‍ය කටයුතු, ඕනම ගැටලුවක් අපේ දිස්ත්‍රික්කවල, ඒ වගේම පළාත්පාලන ආයතන, එහෙම නැත්නම් කුඩාම කණ්ඩායම් තුල තියෙනවා නම් මැතිවරණය සඳහා ඒ අවශ්‍ය සූදානම් වීමක් හෝ අවශ්‍ය ප්‍රශ්නයක් තියෙනවා නම් මේ සූදානමක් කියව ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ සියල්ලටම මූණ දෙන්න පුළුවන් ආකාරයේ ශක්තිමත් හොඳ ජාලාත්මක වැඩසටහනක් මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒක තමයි විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. කොහොම වුණත් අපි විශේෂයෙන්ම තවම කිසිම අපේක්ෂකයෙක් නම් කළ නැහැ ජනාධිපතිවරණයකට හෝ ජනාධිපතිවරණයකට කිසිම අපේක්ෂකයෙක් නම් කිරීමක් කරලා නැහැ. අපි අපේ පක්ෂය වෙනුවෙන් ගන්න තීන්දුව తీරන අනුව ඒවා ඉදිරියේදී ක්‍රියාත්මක වෙයි. විශේෂයෙන්ම ඒක තමයි මතක් කරන්න ඕනේ. මේ වෙනකොට මේ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා ප්‍රකාශයක් කළ දෙනුතුමා දකින්න ඇති. ඔබතුමාලා මොකද හිතන්නේ මේ ප්‍රකාශය සම්බන්ධයෙන්? මං හිතන්නේ ව්‍යස්ථාවට අනුව සියලු දේවල් සිදු විය යුතුයි. ඒක තමයි ශ්‍රී ලංකාවේ අපි බලාපොරොත්තු. අපි මැතිවරණ කල් දාන්න කොයි වෙලාවකවත් උත්සාහ කරන්නේ නැහැ, උත්සාහ කරලත් නැහැ, කරන්නේත් නැහැ. ඉතින් ඒ වගේ ප්‍රකාශයක් කිරීම තුළින් ඒ ඔහුගේ ඔහු හැම වෙලාවෙම කියන ඔහුගේ පෞද්ගලික මතය කියලා.
පෞද්ගලික මතය කියලා තමයි දැනුවත් කරන්නේ රංග බණ්ඩාර මැතිතුමා. ඉතින් ඔය පෞද්ගලික මත නොයෙකුත් විදිහට ප්‍රකාශ කරන්න පුළුවන්. නමුත් අපේ ඒ වගේ ස්ථාවරයක්වත් අපේ ඒ වගේ සාකච්ඡාවක්වත් අඩු වශයෙන් ගැන කතාවක්වත් ඒ ගැන කරලා නැහැ. මම හිතන්නේ එතුමාගෙම තමයි ඒ ගැන විශේෂයෙන්ම අහන්න ඕනේ. මොකද ඒක කිසිම සම්බන්ධයක් ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණේ අපේ අත අපේ කිසිම සම්බන්ධයක් ඒ සම්ම ඒ ගැන ප්‍රකාශයක් කිරීමටවත් ඇත්තටම වැඩක් නැහැ. මොකද අපි ඒ සම්බන්ධව කිසිම දෙයකට එකතු වෙන්නේ නැහැ. මේ වගේ පෞද්ගලික මතයක් වුණා මේක ප්‍රකාශයක් කරන්න පුළුවන්ද මේ පක්ෂික මහලිකම්වරයෙක් විදිහට ඉන්නකොට? නෑ, ඒක තමයි එතුමාගේ පෞද්ගලික ප්‍රකාශයක් කියලා කියන්නේ. පෞද්ගලික දේවල් ඉතින් කතා කරන්න පුළුවන්. හැබැයි ඉතින් අපි විශ්වාස කරන විදිහට ව්‍යස්ථා විරෝධී දෙයක් කරන්න කොයිවක අවස්ථාවකවත් මේ රටේ ඉඩක් නැහැ. ව්‍යස්ථාවට අනුව තමයි සිදු කරන්න ඕනේ. එහෙම නැතුව මේ වෙලාවේ තියෙන තත්ත්වය රටේ ආර්ථික තත්ත්වය බල්ල තමයි මේ වෙනකන් ඔය මැතිවරණ පරක්කුනේ නේ ඒ තත්ත්වය නිසා. හැබැයි ඉස්සරහට හැබැයි එහෙම තත්ත්වයක් නැහැ. මොකද මුදල් වෙන් කළා තියෙන්නේ. හැබැයිදේකටම සූදානමින් ඉන්නේ. එහෙම තත්ත්වයකදී ජාති ජනාධිපතිතුමයි තීරණේ ගනී. ව්‍යස්ථාවට අනුව මේවා දෙයක් මේ ඔයතුමා කියන දෙයක් කරන්න පුළුවන් වේද? ඒ කියන්නේ ව්‍යස්ථාවට අනුව මේ වගේ දෙයක් කරන්න පුළුවන්ද? ඔයතුමා කියන ජනමත විචාරණයට යන්න ඕනේ කියලා ව්‍යස්ථාවේ කරුණු ඉදිරිපත් කරනවා. ජනමත විචාරණයකට යන්න අවශ්‍ය නැ ජනමත විචාරණයක් තියෙනවා නම් දැන් තියෙන්නේ ව්‍යස්ථාවට අනුව තියෙන්නේ ජනාධිපතිවරණය අපි තියලා ඉවර කරන්න ඕනේ. ජනාධිපතිවරණයද කියලා ඉවර කරන්න ඕනේ. ව්‍යස්ථාවට අනුව ඒක තමයි සිදු වෙන්නේ. ඒතකොට ඒම තියෙද්දි තව තවත් ජනමත විචාරණයක් පවත්වනවා කියන තවත් මුදල් මේ අවස්ථාවේ ආර්ථික වශයෙන් ගොඩක් අමාරු අවස්ථාවක මේ වගේ දෙයක් කරන්න මම හිතන්නේ මම නම් මගේ පෞද්ගලික මතය නම් ඒක කිරීම සුදුසු නැහැ. කරන්න බෑ.